උතුරු කරියාව තර්ජන සහ ආක්‍රමණශීලී ප්‍රකාශයන් දිනින් දෙන කරලියට ගෙනෙන රාජ්‍යයක්ක් වෙෙස ප්‍රකටයි. එසේ වුවත් උතුරකුරයානු නායක කම් ජොන් උන්ගේ සටන්කාමී ප්‍රකාශ සහ ප්‍රතිපත්තිමය පියවර මෑත සාතිවලදී ඔහුගේ අභිප්‍රයන් පිළිබඳ සංවාධර් රාශ්යක් ඇතිකරති බිරවා. මෙම සංවාදවල මූලික තැනක් ගන්න ඔහු යුද්ධයට සූදානම්විය හැකි බවට වන අනතුරු ඇඟවීම. හිමවිසින් ෑතකදී ප්‍රෝපකාරී පියවර ගණනාවක් ගැනතිබීම මේ පිළිබඳ ලෝකයේ අවධානය යොමුවීමට හේතුවෙනවා. මින් වඩාත්ම කැපීපෙනෙන දේවන්නේ දකුණු කොරියාව සමග, සාමකාමී, යලි එක්වීම තව දුරටත් කළ නොහැකි බව ඔහුන් නිවේදනය කිරීම. පසුගේ සතතිය උතුරුකොරියාවේ පාල්ලිමේන්තුයේදී කළ කතාවකදි උතුරුකොරයානු නායකයක් කියා සිටියේ දකුණු කොරියාව ප්‍රධාන සතුරා සහ වෙනස් නොවන්න ප්‍රධාන සතුරා ලෙස, අත්තුදැක්ව වෙන ආකාරයෙන් ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බවයි. එමෙන්ම අන්තර් කොරයානු ප්‍රතිසන්ධානය ප්‍රවර්්ධනය කිරීම සඳහා පැවති ආයතන තුනක් වසා දැමීමටද හිදී උපදෙස්දීති බෙනවා. සති කහිපයකට පෙර කොරයාානු කම්කරු පක්ෂය රැස්ට්‍රීමකද කෙම් කියා සිටිය අසල් වැසියන් සතුරු රටවල් දෙකක් බවට පත්ව ඇති බැවින් හා යුද්ධය ඕනෑම වෙලාවක ඇතිවිය හැකි බැවින් යලි එක්වීම කළන හැකි බවයි වියනාා විශවවිද්‍යාලයේ නැගෙනහිර ආසිාතික ආර්ථිකය සහ සමාජය පිළිබඳ මහාචාර්ය. රඩිකර් ෆරෑන්ක් පවසන්නේ දකුණු කොරියාව විදේශ රටක්ලස නම්කිරීම වැදගත්වන අතර ඒ ගැටුමට හෝ සබතිතා සාමාන්‍ය කරනයට ඥායාත්මකව මාර්ගය විෘ්ටරන බවයි. කෙසේ වුවද උතුරකොරියාවේ අගනුවර විසින් ්‍යෂ්ටික හැකියාවෙන් යුත් දියයාට ප්‍රහාරක ්‍රෝණයානයක් සවිකර ඇති අතර හයිපසරාණෙක් යුද ශීර්්‍රය සහිත ගන ඉඳන මිසයිලයක් අත්හදා බැලීම ඇතුළුව අවි පරීක්ෂණ රාශ්ියයක් සිදුකර තිබෙනවා. එමෙන් මුතුරකොරියාව විසින් එක්සත් ජාතින්ගේ සම්බාධක අමු අමුවේ උල්ලඟනය කරමින් අයුධ සංවර්ධනය කිරීම අනුගමනය කරනවා. ෙසේ වුවද ඇතැම් නිරීක්ෂකයි යෝජනා කර ඇත්තේ, කිම්ගේ මෑත කාලීන පියවර සාමාන්‍ය උතුරුකොරියාවේ හැසිරීමට වඩා වෙනස්වන බවයි. හිටපු CA විශ්ලේෂක රොබට් ඒ කාලින් සහ. උතුරට කිහිපවතාවක් සංචාරය කළ නෂ්ටික විද්‍යාඥය සිගෆයිඩ් එස් හේක විසින් එක්සත් ජනපදය පදනම් කරගත් තටියයිත් නොවත් වෙබ්බඩවිය පලවූ ලිපියක අනතුරුවංගවා සිටින්නේ එක්දහස් නවසය පණහැදි. ඕහගේ සයාමෙන් කම් ජන් උන් යුද්ධයට යාමට උපාය මාර්ගික තීරණයක් ගැෙන ඇති බව අපි විශ්වාස කරනවා. මෙම ප්‍රකාශයෝ වෂින්ටනය සහ සෝල්හි අනතුරු ඇඟවීමේ සීනුව නාධකිරීමට සමත් වූ අතර උතුරු කොියාව පිළිබඳ දැවන්ත විවාදන්ද දැනටමත් ආරම්භ වී තිබෙනවා. නෙදර්ලන්තය පදනම් කරත් ක්‍රයිසිස් ග ෘප්හි කොයානු නිරක්ෂකකු වන ක්‍රිස්ටෝප ග්‍රීන් පසන්නේ උතුරු කොරයානුවන් නිර්ධය ලෙස මැකියාවේලියන් බව ඔප්පු කර ඇති බවයි. එම කகிறිස්ටෝප greeීන් හ තාවත් නිීක්ෂකයින් සඳහන් කරන්නේ උතුරු කොරියාව බොහෝවිට බටහිර බලවේග, සංවාදය සඳහා මේසේට ගෙන ඒමට ක්‍රියා කරන බව. ෙ ුවද උතුර කොරයාානු නායකයාගේ වැඩියවූ පිබිීම නොසලකා හැරියන් නොහැකි බවත් ඔොගේ පාලන තන්ත්‍රය වඩත් භයානක ලෙස වර්ධනය වී ඇති බාවටත් ඔවන් එකඟ වෙනවා තවමත් යුද්ධයක් සිදුවිය නොහැකි බවට බොහෝ අය තර්ක කරන අතර සමහරු බියවන්නේ වඩා සීමමිත ප්‍රහාරේක තර්ජනයක් ඇති බවයි එක්සත් ජනපදය සමක සම්බධතා සාමාන්‍ය කරය කිරීමට දශක ගණනාවගත් උත්සාහයන් නිෂ්පල වූ බව නිගමනය කිරීමෙන් පසූ උතුර කොරාව මිලට්‍රී විසුන් මක් තීරනය ක ඇ බ යුද ගන ො. රකතනය කළ විශ්ලේෂකයන් වන කාලින් සහ හේක පවසනවා උතුර කොරයානු අධ්‍යයන විශ්විද්‍යලය ආචාර උපාදි ආපේක්ෂයෙකු වන ගෙබ්‍රියලා බනල් පසුග සතියේ සෞ චයින මනිින්ග පොස්ට් ප්ට් වැඩසටහනයි තර්ක කලේ කෙම් තවදුරටත් දුණු කොරයානුවන් ස්‍රදේශකයන් ලෙස නොසලකන බැවින් ගැටු ඇැතිවීම සම්භාවිතාව ීග්‍ර න් හලගෝ සැති බාවට. ෙහුව තුර කොයායන නායක විසින් ප්‍රකාශ කල්ල තියෙන්නේෙ රාජ්‍ය තාන්ත්‍රික නාලිකා සහ දේශ සීමා ගුවන්විදුළි විකාශණ වසාදැමීමත් සමග ඔහු පැෑංයක්න් නගරයට නොදුරින් පිහිටිින් මහල් නවයකිින් යුත් ස්මාරකයක් වන යුන්නිෆිකේෂන් ආරක්ව කඩා දමන බවතයි. සාම්ප්‍රදායක කොරයානු ඇඳමින් සැල්සුනු කාන්තාවන් දෙදෙනෙකු එකනෙකා දෙසට දිවයන අයු දැක්වෙනම ආරුක්ව දෙදහස් එකේදී ගොඩනග ඇතේ ඔුගේ පියා සහ සීයාගේ නැවත එක්වීමේ ඉලක්කේ කරාගෙනගිය උත්සාහය සනිටහන් කිරීම වෙන. නට ලබ් විසින් පසුගියදා නිකුත් කරන ලද චන්ත්‍රකා යාරූපවලින්. අරක්ව දැනටමත් විනාශවී ඇති බව පෙන්නුම් කරන බව විදස්වාර්තා සඳහන් කරන නමුත්. මේ පිළි බඳ නිල තහවුර කිරීමක් තවමත්. किසිවුණි කුත්රන है උතුරු कोොறிයාनු නාयක किमජन उनගේ සिया වන किल ल සං्ञාनो एक නवසිය පනහිද. යुද්ධයට ගිය අයකු වන අතර යම් අවස්ථාවකදී උතුරු කොරයාनුවන් ඔවුන්ගේ දකුණු ඥාතින් සමග නැවත එක්साත් වනු ඇතැයි යන අදහස ඇතික लेේද ඔහුවෙනවා ෙේ නමුත් ඔහගේ මුණ පුරා දැන් දුණු කොරයානුවන් සම්පූර්ණයෙන්ම වෙනස් පුද්ගලයන් ලෙස අර්ථ දක්වීමට තෝරාගෙන තිබීම, විශ්ලේෂකයින්ද මවිතයට කරුණක් ලෙස හුවවාදක්වනවා. තවත් සහරු අනතුරු අඟවන්න උතුරු කොරයාාව ෘජ යුද්ධෙකට සූදානම් නොවනත්. අයුධ පරික්ෂණ වැනි පහත් මට්ටම ප්‍රකෝප කිරීම හෝ ොංපියොන් වෙත ශෙල් ප්‍රහර එල්ල කිරීම වැනි සීමිත ප්‍රහරයක් එල්ල කළ හැකි බවටයි. දෙදහස් දහය වසර දී උතුර කොරියාව විසින් ජං පියන් දූපතට පහ ද දක ො ල්දුවන් හ. දෙනකු මරාදමූ අතර. දකුණු කොරියාව ඉන් කෝපේට පත්තුරා. දකුණ කොරියාවේ සීමාවන් පරීක්ෂ කිරීම සඳහා. නැවතත් එවැෙන්නිම ප්‍රෝප කිරීමක් සිදු ක හැකි බව විශ්ලේෂකෙන් අතුරන්ග වවවා කොරියානු කටයුතු පිබඳ Georgeෝජ Bushෂ්ගේේ ප්‍රධාන පදශක වික්ට චාක්xi සටහනක් තබමින් කියා සිටිනේ උතුරු කොරියාව ඉදිරි වසර තුළ වඩාත් සටන්කාමීවීමට ඉඩ ඇති බවයි. එමෙන්ම යුද්ධයකට වඩා දෙයක් විය හැකි බව ඔහු ඉංගි සපයන. ඉන් එකක් නම් දක්කුණු කොරයාාවට ආසන්නව ඇති කලාපේයට එරෙහිව. ආරක්ෂාව පැවැත්ම සහ බියගැන්වීමේ මෙවල මක් ලෙස. උතුරු කොරියාව විසින් නෂ්ටි අවි සංවධනය අත්හදා බැලීම දිගටම සොනු ඇතයි යන මතේ ශක්තිමත්වීම බව. උතුරකොරියාවේ හිටපු CA විශ්ලේෂයකු වන සූකම් විදෙස් මාධ්‍යවෙත පවසාති බෙනවා. ජාත්‍යන්තර සාමය සඳහා වන කැනජි එන්ඩෝමන් හි විශ්ලේෂක අංකිත් පණ්ඩා පවසන්නේ සාමාන්්‍යෙන්? මම වඩාත් සැලකිලිමත් වෙන්නේ දකුණු කොරයාාවට එල්ලවන සීමිත ප්‍රහාරයක් ගැනයි. එවැනි ප්‍රහාරයක් දකුණු කොරයාානු භූමියට හෝ මිලිටරි හමුදාවන්ට එල්ලවන නමු විෂයපතයට සීම වනු ඇත යනුවෙනුයි. උතුරු කොරයානු ඉතිහාසේ ගත් කල ඔවුන්ට සාකච්ඡා කිරීමට අවශ්‍ය වූවිට. කුත් රටවල අවධානය ආකාර්ශණය කරගැනීම සඳහා බොහෝවිට ප්‍රකෝප කිරීම් භාවිතකර ඇති බවදක්නට හැකි වෙන. උතුර කොරියාව දිගටම ආර්ථික සම්බාධකලින් පීඩා විින්දිවිින් සිින අතර දෙදහස් විසි හතරය වසර යනු උතුර කොරියාවස් සතුරන්ට මැතිවරණවා සරක් වෙනවා. විදෙස්වාර්තා පෙන්වා දෙන්නේ එක්සත් ජනපද ජනාධිපති චන්දයස් සහ දකුණු කොරයානු වි්‍යවස්ථාදායක චන්දවිමසීම උතුරු කොරියාවට කුපිත කිරීමට හොඳ අවස්ථාවක් ඉදිරිපත් කර බවයි. ජනාතිපතයේ जोෝ බයිඩන් යට ඒේ වත්මන් එක්සත් ජනපද පරිපාලන උතුරොයාාවට එතරම් සැලකිල්ලක් නොදක්වන අතර පියො යංද සාමාන්‍යෙන් රිප්ලිකන් පරිපාල්නය සමග බොහෝ සම්බන්ධකම් පවත්වනවා. උතුරු කොறிයානු නායකයා සහ ඩොනල් ම් දහ නවේද. නෂ්ටික අවිහාරණ සාකච්ඡාවලට පෙරාතුව ප්‍රසිද්ධයක් ඇතිකරගත් අතර උතුර කොறிයානු නායකයා හිටපු එක්සත් ජනපද ජනාධපතිවරයා දවල මන්දිරයට නැවත පැමිණතෙක් බලා සිටින්නන්නේ නැව සාකච්චා සඳ බීම තුර කොයා . සමග ඇති සමීප මිත්‍රත්වේ පසුගිය වසර තුළ චීනයෙන් ලද අකණ්ඩ ආර්ථික සහෝගේද. උතුරු කොරියාවේ නිර්බීත භාවේ ඉහල ැඟවීමට හේතුවන්නට ඇති බව විශ්ලේෂකින් පෙන්වාදෙන. උතුර කොියාව තුළ චද්‍රකා දියත්කිරීමේ දිගුකාලීන ඉලක්්‍යයක් සප්‍රාගැනීම සඳහා. රෘසියාාවෙන් තාක්ෂණක සහය ලැබුණු අතර රජ්‍යයන් දෙක පසුගිය වසරේ නායක සමුළුවක් ඇතුු ඉහලමට්ටමේ රැසින්. හිපයක් පත්වන ලබවා. කෙසේවුවද උතුරොරයාානු නායකයාගේ මෙම හැසිරීම අර්ථය. ඔහුගේ පාලන තන්ත්‍රය ස්ථාවර කිරීම අරමුණු කරගෙන ඇති බවටද මත පලවෙනවා. සොල් හි ඒවා විශ්වවිද්‍යාලයේ මහාචාරය ලිෆ් එරික් ඊස් ලී තර්ක කරන්නේ දකුණට සාපේක්ෂව. උතුරකොරයානුවන් ඔවුන්ගේ කමියනිස්ට රටේ අසාර්ථකත්වයන් ගැන වැඩි වැඩියෙන් දැනුවත්ව සිින බවයි. ඔහු පෙන්වා දෙන්නේ උතුරොියාව පුරා සාගින්න පිළිබඳ වාර්තාවන අතරතුර. තුරු කොයාානු නායකයා මිසයිල්ල වියදම් සාධාර්ණී කරණය කිරීමට වෑම් කරන බවයි. උතුරු කොරාවේ ජනතාව BBC සේවයට පවසා ඇත්තේ ඔවන්ගේ අසල්වැසියන් පුසගින්නෙන් මියගිය බව වුවද උතුරු කොරියාව මාධ්‍යවෙත පවසන්නේ සෑම විටම තම පුරවැසයන්ගේ අශ්‍යතා සඳහා ප්‍රමුකත්්‍යේදී ඇති බව එසේ වුවත් BBC විසින් උතුරකොරියාවේ සාමාන්‍ය පුද්ගලයන් තිදනෙකු රහසිගතව සම්මුඛ සාකච්ඡා කර ඇති අතර දේශසීම වසාදැමීමෙන් පසු ඔවන් පාසා ඇත්තේ ඔවුන් සාගින්නෙන් මියනු ඇැයි නීතරීති උල්ලංගනය කිරීම නිසා ඔවුන් රාදමුණු ඇතයි බියන් සිටින බවයි කොරියානු නාට්‍ය ැබූ උතුර කොරයානූ යෞවනයන් දෙදනෙකු වසර දොළහක බරපතල වැඩ සහිත සිර දනුවම් නියමරන ලද. දුර්ලබ දර්ශනයක් පසුගේ සතියේ විදස්මා දෙවිසින් විකාශය කරනු ලැබවා. කෙේහෝද එක්සජනපදය උතුර කොියාව සග සාකච්ඡා කිරීම. තුර කොරයානු නායකගේ තාර්නවලට යටත්තක් ලස ජාත්‍යන්තර් ප්‍රජාවන් නොදකින අතර ඒහි වැදගත්කම ඔවුන් පෙන්වා දෙන්නේ. අවශ්‍යනම් වැරදි විිනිෂයන් අඩුකිරීමට සහ. යුද්ධෙ වැලක්වීමට, සතුරු ජාතික නායකයකු හමුවීම ගැන සලකා බැලිය යුත් යැයි පවසමෙනයි. උතුර කොරියයානු ඉතිහාසේපුරා ෂ්ි ප හර දිියත් කන්නන බවට තර්ජනය කිරීම සිට ොරියාන යුද්දේදී සටන් කිරීම නැවැත්තුූ, සටන් විරාම අවලංගු කිරීම ප්‍රකාශ කිරීම දක්වා. වසර ගණනාව ගණන් කළ නොහැකි අවස්ථාවලදී එක්සත් ජනපදට. දකුණු කොයාාවට සහ ජපානයට තර්නය කර තියනවා. මීට වසර දහයකට පෙර උතුර කොරියාවේ පැවසුවේ. ඉදිරි සති කිහිපය තුළ නිල වශයෙන් යුද්ධ්‍ය ආරම්භ වන බවයි. උතුර කොරයානු රජේදා යෝජනා කළේ පෙවයන්හි විදේශතානාපති කාරයාලය වෙත ගොස්. අත්‍ය වශ නොවන සියලමු පුද්ගලයන් හමේවත් කරන ලෙසයි. එමෙන් මුතු්‍ර කොරයානු මාධ්‍ය දකුණ කොරියාව වසෙනන විදේශකයෙන් අමත ඔවුන්ට වහම පලායන ලෙසද යෝජනා කරනු ලැබවා. මේ සියල්ලහමුවේ කොරියාවේ ඉදිරි යුද්ධේ ගැන වාර්තාකිරීම විදේශ මමා. වේද දුසිම් කිහිපයක් සෝල් වෙත ගිය අතර දකුණු කොරයානුවන් කිසි සේත්ම ගණන් නොකත් බව දැකීමෙන්. ඔවුන් පුදුමයට පත්වීමද විශේෂ සිදුවීමක් වුණ. කෙසව්වද යුදධයක් සඳහා උතුරකොරයානු හමුදව සූදානම් රීමට පවා කාලයක් ගත වෙනවා. නමුත් ප්‍රධාන වශයෙන්. හිෙම්ජන් ුන්ගේ කතා දකුණු කොරියාව ආරක්ෂා කිරීමට එක්සත් ජනපදේ කැපවීම වෙනස් කර නොමැති අතර. එසේ යුද්ධයක් හටගත හොත් උතුර කොරයාන්න්නු නිලධාරීන් අවිධිමත් සංවාදවලදී නැවත නැවතත් පිළිගැන ඇති පරිදි. නිසැකවම උතුරුකොරියාවේ විනාශයට එය හේතුවක් වෙනවා.